ඇතර ලංකාගෙන් සුන්දර රටක්. එත මේක මිනිස්සු සටන්කාමි මිනිස්සු. එතකොට ලෝකෙත් එහෙම තමයි. නමුත් ඉතින් ලංකාවේ ඇතුළේ අපිට බරපතල වෙනසක් කරන්න පුළුවන් මිනිස්සු ඇතර දැන් ජූලි 9 ගත්තොත් ජූලි 9 ගත්තොත් ලොකු අරගලයකට ආපු සටන්කාමි ජනතාවක් ඉන්න රටක්. ඔව් ලෝකෙ ගත්තත් දැන් ඉතින් මේ වෙනකොට අද වෙනකොට මේ ධනවාදයේ විරුද්ධව මිනිස්සු බැලගැහිමින් ඉන්නවා. මේ ධනවාදයේ මොකක්ද කියන මිනිස්සු තේරුම් අරන් ඉන්නවා. අර මාක්ස් වාගේ සියලු සකලවාසී කම්කරු එක්වව් කියලා ඒක යථාර්ථයක් වෙමින් තියෙනවා කියන එක තමයි ලෝක පරිමාණයට කියන්න තියෙන්නේ. ඔය පාක්ෂිකත්වය කියලා කියන්නේ මෙහෙම දැන් අපිත් ව්‍යාපාරෝ හිටියා. අපි පාක්ෂිකයි තමයි. නමුත් පාක්ෂික වුණාට ඒ පාක්ෂිකත්වයෙන් එළියේ දේවල් විග්‍රහ කරගන්න ඒ පාක්ෂිකත්වයට යට නොවි දේවල් තේරුම් ගන්නමත් හැකියාව පාක්ෂිකයන්ට තියෙන්න ඕනේ. පාක්ෂිකයෝ කියන්නේ මේ 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 අන්ධ භක්තිකයෝ නෙමෙයි. හරිද? අන්ධ භක්තිකයෝ වෙන්න බෑ පාක්ෂිකයන්ට. නියමිත පාක්ෂිකය කියන්නේ තමන් ඉන්න තැන ඒ යාවත් කාලින කරගනිමින්ම ඒ තියෙන අදහස් පිළිබඳ අරගල කරමින් ඉස්සරහට යන මිනිස්සු තමයි මම පාක්ෂිකයෝ කියලා මම කියනවා. ඔව් ප්‍රතිපත්ති දැන් අපි මට ගැපුවා තුමා මට ප්‍රතිපත්තියක් තියෙන මම ප්‍රතිපත්ති තමයි මම සමාජවාදී වෙමින් කරලා අරගෙන. එතකොට අපි විශ්වාස කරනවා මේ ධනවාදයේ මේ ප්‍රශ්න විසඳන අසෝසත් වෙලා තියෙනවා. ඒකට තියෙන එකම විකල්පය අර මාක්ස්ගේ විදිහට ඒකම පිළිගන්න. ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් මම දැන්ට අවුරුදු 20 ගාණක් 30 ගාණක් විතර 35ක් 36ක් 40ක් විතර වෙලා ෆයිට් එකක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියේ පීඩා වැඩ කරන්න මිනිසුන්ට පුළුවන් නම් තමයි අරවට මේ වල බාහිර දේවල් වලට බලපෑම් වලට එතකොට සන්තෝෂම් වලට වෙනත් හේතු නිසා පුජ්ජලික වරප්‍රසාද සඳහන් නැතුව ප්‍රතිපත්තියක් වෙනුවෙන් මිනිහකට වැඩ කරන්න පුළුවන් මං කියන එක මාර එකක්. ඒක තමයි අමාරු මේ සමාජයේ. මොකද හැම දෙයක්ම සියල්ල සින්දු වෙන්නේ මුදල් මත. ප්‍රතිපත්තිය රකින්න පුළුවන් නම් මිනිහකට හොඳ හොන අරකම කියන්නේ. ප්‍රතිපත්තියක් උඩ වැඩ කරන්න පුළුවන් මාර එකක්. ඔව්දි දර්ශනය කියලා කිව්වම මිනිස්සු අපි දර්ශනය කියලා කතා කරන්නේ ලෝකයේ මිනිස්සු විග්‍රහ කරගන්න ආකාරය. එතකොට මම පිළිගන්නේ මාක්ස්වාදී දර්ශනය. මොකද ඒක ඓතිහාසික හා ඩයලෙක්ටික් භෞතිකවාදයේ මත පදනම් වෙලා තමයි අපි මේ මේ පන්තියන් පන්ති අතර තියෙන සම්බන්ධතාවයේ සමාජ චලනයන් තේරුම් ගන්න. මම හිතන්නේ ලෝකයේ ඊටම ජීවුණුම දර්ශනය තා විද්‍යාත්ම දර්ශනය මාක්ස්වාදී. ඔව් අනාගතය ඊටම හොඳයි. මොකද අපිට දැන් පේනවා ලංකාව ඇතුලේ වගේම ලෝකෙත් මිනිස්සු සටන් කරනවා. ඓතිහාසිකම වලින් පෙනී සිටිනවා. දැන් ලංකාවේ දැක්ක ජූලි 9 53 හරතාලෙන් පස්සේ මිනිස්සු පාරට ආවා. තමන් පත් කරගත්ත පාලක අපි පත් කරගත්තේ නැහැ. ඒ වාලක අපි ජාන් දෙන්නේ නැහැ. හැබැයි තමන් පත් කරගත්ත පාලක මිනිස්සු එළෙව්වා. එතකොට අනාගතයේ සෑහෙන දේවල් අනාගත සමාජවාදී පිළිබඳ ලොකු දැස් දල්ලාගෙන ඉන්න අපිට පුළුවන්. අපි සන්තෝසයි. මොකද අපි සප්‍රතිපත්තිකව මේ වෙනුවෙන් සටන් කරපු මිනිස්සු සෑහෙන දුක් විඳපු ඉරගවල් නැගපු අදට සෑහෙන දුක් කම්පට උඩ මුහුණ දෙන මිනිස්සු එස අපිට පේන අනාගතය අපිට මේක ජය ගන්න බැරි වුණත් අපේ මතු පරම්පරාව මේක ජය ගන්නවා කියලා මට අතන කෙලවුනේ රාජපක්ෂල කොල්ල කාපු නිසා ජාතික ජන බලගෙට මේක මොන ලබ්බක්වත් කරන්න බැහැ කියලා මම නම් කියන්නේ මොකද හේතුව ඒ කියලා කියන්නේ මේසියවස කියන්නේ සමාජවාදී සදහා නැතනම් විප්ලවයේ සඳහා තියෙන සීවසක් ඇද තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඒ න්‍යායන් අවශ්‍යලා දින ඔහුන්ට මේ ග්‍රවුන්ඩ් එකේ නෙමෙයි මේ නිකන් කතා කර කර ඉන්න. හරි වා අහන්න ඉතින් ප්‍රශ්න. නැහැ ඒක එහෙම යන්න. උඹ සමස්තය අරගෙන ඔය දැන් ලංකාව පේන්නේ කොහොමද කියලා අහුවාම ප්‍රශ්නේ ඒක අත්‍තරම අද විශාල දෙවන්ත අර්බුදයකට මේ රට මුහුණ දීලා තියෙන්නේ. එතකොට දේශපාලනික වශයෙන් ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් දෙවන්ත කාදනයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක අපි මේ රට මේක ගන්න වෙන්නේ ලංකාව ඇතුළේ විතර නෙමෙයි ජාත්‍යන්තර ලෝක පරිමාණව ඇතතරම ලෝක පරිමාණ ගත්තොත් අපි මේ තියෙන ධනවාදී. එතකොට මේ ධනවාදී කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැට තමයි මේ ලංකා අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේක ජය ගන්න දැන් අපේකට ජනාධිපති වර්ණයක් තියෙනවා. විවිධ අපේක්ෂක ඉදිරිපත් වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ජනතාව ශාල අපේක්ෂාවන් දල්වගෙන ඉන්නවා. නමුත් වෙන විදිහට නම් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මේ දින දේශපාලන පක්ෂයකට උත්තර දිනවා කියලා. එකම එක දේශපාලන පක්ෂයක් ඉල්ලනවා. ඒක තමයි සමාජවාදී සමානතා පක්ෂය. ඒගොල්ලෝ කියන්නේ ලෝක යුද්ධය වගේම කම්කරු පීඩිත මහජනයාගේ මේ ප්‍රශ්න විසඳියකේ සමාජවාදී සමාජ ක්‍රමයක් ඇතුළු කියලා. මම කියන්නේ එවැනි අඩුගානේ වැඩපිළිවෙලා එවන වචන බලක්වත් ඇත්තම අපිට අහන්න තියෙන එවැනි ව්‍යාපාරයක් ඇතුළු විතර අනිත් සියලු ව්‍යාපාර මේ පවතින ධනපති ක්‍රමයට අනුගත වෙලා මේ ධනපති ක්‍රමය ඇතුලේ ප්‍රසංස්කරණ ආදී වැඩපිළිවෙලක් ඇතුලේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන විශ්වාසය උඩ තමයි සටන් කරන්නේ. ඒ නිසා මේ ව්‍යාපාරවල බොහොම කෙස් ගස් වගේ වෙනසක් තියෙනවා. අපි ජාතික ජනබල වේ ගත්තත්, රණිල්ල ගත්තත්, සජිත්‍ර ගත්තත්, නාමල්ල ගත්තත්, වෙන කවුරු ගත්තත් ওই ඉල්ලන අයගෙන් දැන් 39ක් අපේක්ෂා වෙනවා.
එතකොට එයා අතර තියෙන කෙස් ගස් වගේ වෙනස්. මොකද ඒගොල්ලෝ හැමෝම මේ තියෙන සිස්ටම් එක නැත්තම් මේ ධනපති ක්‍රමය මේ ආරක්ෂකයෝ සහ මේක ඇතුලේ මේ ප්‍රශ්න ජය ගන්න පුළුවන් කියලා විශ්වාස කරන අය හැටියට තමයි අපිට පේන්නේ තියෙන්නේ. එතන මේකට විකල්ප වැඩි ප්‍රධාන ප්‍රතික්‍රමයට විකල්ප වැඩි පුළක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි ගත්තොත් පලස්තීන ඉස්රායිල් යුද්ධය ගත්තත් ඉරාන් යුක්‍රේන් ඉස්රායිල් රුසියන් යුද්ධය ගත්තත් මේවා ලෝක පරිමාණ මේ යුද්ධ ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට මේ බලය පිළිබඳ ප්‍රශ්න අටගෙන තියෙන්නේ. මොකද මේවා පිටිපස්සේ එකක් පැරණි අධිරාජ්‍යවාදියා වගේම නැගීගෙන එන අධිරාජ්‍යවාදීන් අතර විශේෂයෙන් චීනේ ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රශ්න සහ රුසියාව පදනම් කරන් තමයි මේ යුද්ධ සටන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක නැවත ලෝකෙ බෙදා ගැනීමක්. එතකොට මේ සම්පත් අර්බුදයක්. හරිද? මේ කලාප වෙන්කර ගැනීම සඳහා ගෙන යන අරගලයක්. එතකොට අපි මම විශ්වාස කරන්නේ ලංකාව ඇතුළේ වගේම ලෝක පරිමාණව මේකට තියෙන එකම විසඳුම සමාජවාදී. එතකොට ඒ සඳහා ධනපති පන්තියෙන් පම්කොර පන්තිය ස්වාධීන කරගත යුතුයි. එතකොට ලෝක පරිමාණව තියෙන ඓතිහාසික අර්බුදය කියන්නේ තියෙන මේ වෙලාවේ නායකත්වය පිළිබඳ අර්බුදයක්. ඒ නිසා ඒ අර්බුදය විසඳා ගන්නකම් අපිට මේ සියලු ප්‍රශ්න වලට මේ ආකාරයෙන් මුහුණ දෙන්න වෙනවා. මේකට වෙන විකල්පයක් නැහැ. දැන් අද ලංකාව ගත්තොත් අපි ගත්තෝ ජනතා විත්තිපරෝ වගේ සංවිධානයක්. අපි එක ජාතික ජන බල වගේ ඇති කියලා අද බහුජන හැඩයකින් එක මේ මැතිවරණය පෙනී ඉන්නවා. නමුත් මේ දැන් මේ ව්‍යාපාර මීට කලින් දශකයකට කලින් ඒ හැසිරුණු විදිය, වැඩ කරපු විදිය, එතකොට සමාජ ප්‍රශ්න වලට මැදිහත් වෙච්ච විදිය, අපි විශේෂයෙන් ගත්තෝ ජාතික ප්‍රශ්නේදී මේ මැදිහත් වෙච්ච සියස අමතක කරලා මේ රටේ ඔය බුද්ධිමත්තු සහ ඔය කියන ඊනියා බුද්ධිමත්තුන් වගේම ඔය අනිකුත් කියන මධ්‍යම පාති කොටස් අර සාමාන්‍ය ජනයා කටයුතු කරන විදිහ තමයි කටයුතු කරන්නේ. මොකද ඔවුන්ට ඔවුන්ගේ න්‍යායික පදනම් අද ඒවා අවශ්‍ය නැහැ. ඒවා ඒ න්‍යායන් අවශ්‍යලා දින ඔවුන්ට මේ ග්‍රවුන්ඩ් එකේදී නෙමෙයි නිකන් කතා කර කර ඉන්න න්‍යායන් ඇතුලේ ඔවුන් විග්‍රහ කරගන්න සහ අවබෝධ කරගන්න එක ඇතුලේ වෙනස් එකක් තියෙන්නේ. ඒ නිසා අපි හිතන්නේ එයාත් ඒ බුද්ධිමතුන් මේ සාමාන්‍ය ජනතාව බඩපත් කරලා තින් දැන් ඒකල රැලි වලට යනවා. දැන් න්‍යායික සාකච්ඡා මේ කතා කරා මේ පශ්චාත් නූතනවාදී, පක්ෂාත් මාක්ස්වාදී, ඊට පස්සේ ග්‍රාම්ස්කි ගැන මේ ලොකු සංවාද ගියා. හැබැයි මේ එක සංවාදයක්වත් මේ මැතිවරණේ ඒ සන්දර්භය තුළ නැත්නම් ඒ පදනම් මත සාකච්ඡා කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේ අර ධනපති කඳුරු කීපයට විරුද්ධව තියෙන තාම ප්‍රගතිශීලී ධනපති කඳුර ප්‍රගතිශීලී කඳුර හැට තමයි සජ්ජබේ ඒගොල්ලෝ අඳුර කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මොහොතේ මේ තියෙන පේන එක අනාගතේ ඉතාම යහපත් තත්ත්වයක් ඇති වෙයි කියලා මම කියන්නේ. ලංකාවේ ඇතුළේ මේකට දරුණු අර්බුද වලට ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න තියෙනවා. මම කියන්නේ ඒ ඇති වෙන හැම අර්බුදයක්ම නැවතවතාවක් අපිට පියා සිටින්නේ සමාජවාදී අවශ්‍යතාවය තමයි. ඉතින් මම විශ්වාස කරන්නේ ඒ සඳහාගෙන යන අර්ගලය ඇතුළේ මිසක් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි. අනිත් පැත්තෙන් දැන් අනාගතේ මම ඒක සාකච්ඡාත් මම ගතේ ඒකද අනාගතේ කියලා කියන්නේ මේ සියවස කියන්නේ සමාජවාදයේ සඳහා නැත්නම් විප්ලවයේ සඳහා තියෙන සියවසක් හැට තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. මොකද ලෝකයේ ඇතුළෙත් ලංකාවේ ඇතුළෙත් මේ පුපුරා යන්නේ පැහැදිලිවම ධනවාදයේ නොහැකියාව. මිනිසුන්ට අද අපේ ලංකාවේ ගත්තොත් අපි පහුගිය කාලේ දැක්ක ජූලි නාමයෙන් ඉඳලා දැවෙන් තරගලයක් ආවා. ඒ අරගලේ සමහරක් අය කිව්වා ඒක මේ 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 අපි අපේකට ගෝඨාභයගේ රාජපක්ෂගේ පොතේ මෙයා පැහැදිලි කරන මේක ඉනි අරගලේ. දැන් අතර යාගේ පැත්තෙන් එක ඉනි අරගලයක් කියන එක ඇත්ත. මොකද එයා කියන්නේ මේ අරගලය මේ පොළවෙන් මේ මේ භූමියෙන් මතුවෙච්ච ඒගොල්ලන් අසමත්කම නිසා මතුවෙච්ච එකක් නෙමෙයි. විශේෂයෙන් එයා සිංහල බෞද්ධ ජාතිකවාදී වෙනුවෙන් පෙනීහිටපු සිංහල ජාතිය නගා සිටුතා වැඩ කරපු කෙනෙක් හැටියට ඒතර මේ ජාත්‍යන්තර කුම්බන්තරණයක් කියලා. නමුත් අපි ගත්තොත් ඒ අන්තිම ඉන්න විමල් වීරවස ගත්තොත් එයා පැහැදිලි කරනවා නෑ මේක ඇත්තම ඇත්ත ප්‍රශ්නයක් තිබුණා. බංගලාදේශයට වඩා අපේ ප්‍රශ්නාට රටේ ප්‍රශ්නේ වෙනස්. ඒතර අපේ ඇත්ත ප්‍රශ්නයක් තිබුණා. ඒ ඇත්ත ප්‍රශ්නේ විසින් තමයි මේ ප්‍රශ්නේ මතු කරලා අවසානයේ ඒක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය කරුවන් විසින් ඒකට අත ගැහුවා නැත්නම් ඒකට අත දැම්මා කියන කතාව කියනවා. නමුත් අපි දැක්කා මේ රටේ මිනිස්සු තමන්ගේ සෞඛ්‍ය මේ තෙල් එතකොට විදුලිය මේ අහිමි වීම නිසා විශේෂ මධ්‍යම පාන්තිකය මහපාරට ආවා. ඒක ලෝක පරිමාණ ගත්තත් ඒක එහෙම තමයි. අපි දැක්කා දැන් බෞද්ධ කාලේ බංගලාදේශේ උත්තර ආර්ථික වර්ධන 7% ආර්ථික 8% ආර්ථික වර්ධනය කර ළඟා වෙලා තතුරු බංගලාදේශයේ අවසානයේ ආර්ථික වේගයේ වගේම ලංකාවගෙන තුරු ඒක ඇත්තටම අත්පත් කරගත් ඒ රටේ ධනපතියෝ පාලකයෝ අර ව්‍යාපාරිකයෝ සාමාන්‍ය ජනතාවට ඒකේ යහපතක් කියලා තිබුණේ නැහැ. සහ ඒකට විරුද්ධව අර්ගල කරපු ඒ වෙනුවෙන් පෙනී හිටපු හඩ නගපු දැන් ඔය කෝටා ක්‍රමයේ පදනම් කරගෙන තමයි ඒක පැන නැගුණේ. නමුත් ඒකේ දැවැන්ත ගැඹුරු අර්බුදයක් තිබුණා. ඒ අර්බුදයේ තමයි අර්ගල කරපු අයිතිවාසිකම් සඳහා අයිල්ලිම් ඉල්ලපු එතකොට මේ දැවැත්ත සූරාකෑමට නැගී හිටපු ජනතාව
ගේ ප්‍රකාශ කෝපය තමයි ප්‍රකාශ කළේ. එතකොට ඒක අපේ ආකාරය නොවුනත් ඇත්තට මෙතන මහජන අරගලයක් තිබුණේ. ඒ අරගලය නායකත්වය දෙන්න පුළුවන් කමක් ලංකාවේ වගේම පුළුවන් කමක් නැහැ. අද වෙනකොට ඒක හමුදා දඩුවනුවට අහු වෙලා තිනවා. අපේ මේ මෙහි අරගලයේ නායකත්වයක් නැති කම නිසාම ඒක රනිල් රාජපක්ෂ නැත්නම් රනිල් වික්‍රමසිංහ බලයට ගේන මධ්‍යපාන්තික සමත් වුණා. ඉතින් මෙතන අපි හැම එකෙන් පැහැදිලි කරනවා මේ ඉස්සරහට යන්න නම් පැහැදිලිව මේක වෙනස් කරන්න නම් පැහැදිලිවම විනයගත සංවිධානයක වාම සංවිධානික අවශ්‍යතාවය ඉතාම පරපතර දෙයක් මතු කරලා තිනවා. ධනපතිකමේ අරුබුදේ නැතිකමත් මේක පෙරලන්න බැරි කමක් වත් නෙමෙයි. ඒක සඳහා මූලික අවශ්‍ය වෙන්නේ සංවිධානයක්. ඒ සංවිධානයේ ගොඩනැගීම තමයි මේකේ ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. ඒක ඒ සංවිධානයේ ගොඩනැගලා මේක අත්පත් කරගන්න පුළුවන් නම් කම්කරුවන් අතර රාජ්‍ය බලය අතරපත් ගන්න පුළුවන් නම් නිෂ්පාදනයේ සහ බෙදා හැරීම කම්කරුවන්ගේ අතර ගන්න පුළුවන් නම් මේ දින මහා ව්‍යාපාරික විහාර පවර ගන්න පුළුවන් නම් කම්කරු පන්ති අතර මම කියන්නේ මේක දැවැන්ත වෙනසක් සිද්ධ වෙනවා. මොකද අද අර මාක්ස් වගේ මිනිස්සු සාමූහික නිෂ්පාදනය කරනවා. ඒතර මේ සමාජයේ මේ නිෂ්පාදන බලවේග පුපුරලා ගිහිල්ලා මිනිස්සු දැවැන්ත අධ්‍යා කත්පත් කරගන්න මිනිස්සු පුළුවන්. අද වෙනකොට මේ ධනපති පන්තිය බහුතරය අපි ගත්තොත් ජනතාවගේ 90% දුක්ඛ දුම්මස්සයන්ගේ ජීවත් වෙන්නේ 10% තමයි මේ දැවැන්ත ලාභ කොට ගහගෙන මේ රටේ ජීවත් වෙන්නේ. ඒකෝ මං කියන්නේ මෙන්න මේක දැන් අපේ රටේ ගත්තොත් ප්‍රධාන මධ්‍යම පාන්තික බුද්ධිමතුන් ඉඳලා මධ්‍යම පාන්තිකෝ ඉඳලා ওই කියන හැම ඊනියා බුද්ධිමතුන් මොකද කියන්නේ මේ රටේ කෙලවුනේ රාජපක්ෂලා කොල්ල කාපු නිසා. මේ අවුරුදු 75 කොල්ල කෑපු නිසා. අපි අහනවා ජර්මනි නැත්නම් ෆ්‍රාන්සේ ඉතාලියේ මේ අර්බුදයේ තියෙන්නේ මේ කොල්ල කෑපු නිසාද? හරිද? එහෙමනම් කොල්ල බෑත් යම් ප්‍රමාණයකට ධනපති වෙනම් දෙන. අපේ රටේ වගේ මෙහෙම මහජනයක දීපල මේ විදිහට ව්‍යාපෘති හරහා වෙන මොකක් හරහා කොල්ල ගන්න නැහැ නේ රටවල. ඒ රටවල මොකද විනයක් සිස්ටම් එකක් තියෙනවානේ. හැබැයි එතන අපි හංගවන්න හදනවා මේ ධනපති ක්‍රමේ අර්බුදයේ හංගවලා අපි මේක පුද්ගලයන්ට ආරෝපණය කරලා හරිද මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා මේ ක්‍රමයේ පවත්වාගෙන යනවා මේක උත්සාහ කරන්නේ. ඒ නිසා ඒක අද අසාර්ථක වෙලා තියෙනවා. ඒකට තෝරගත්ත අලුත්ම පස්වැය තමයි ජාතික ජන බලවේගයේ. ඒතර ජාතික ජන බලවේගයේ පුළුවන් දෙයක් අපි අනාගතේ බලමු. අපි නම් පැහැදිලි කියන්නේ ජාතික ජන බලවේගයට මේක මොන ලබ්බක්වත් කරන්න බෑ කියන එක. මම නම් කියන්නේ මොකද හේතුව? මේ අපේ ජනතාත්මක ජාතික ජන බලවේගයක පුජ්ජලික ප්‍රශ්න නෑ. ඒකද ඒගොල්ලෝ IMF පිළිගන්නවා මේ සිස්ටම් එක ඒගොල්ලෝ පිළිගන්න වෙනසක් විතරයි තියෙන්නේ. ප්‍රතිපත්ති මේ වෙනසක් නැත්නම් ක්‍රියාමාර්ග වල ආර්ථිකමේ ක්‍රියාවලිය ප්‍රතිපත්ති වල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ පැහැදිලිවම. රනිල් වෙනුවට අනුර කුමාර වෙනවා. ඒක තමයි අනුර කුමාර කිව්වේ. අපි රනිල් ගියේ මේ වැල් පාර්ලිමේන්තු ටික අපි යනවා පැහැදිලිනේ කිව්වා. හරි. එතකොට අඳුන්නේ නැතිලා කියන්නේ අපි IMF එක තුන් වෙනි පාර්ශ්වයෙන් නැතුව මේ රටේ ගොඩනගන්න බෑ. හරි. එතකොට නැවත වතාවක් මේකම තමයි ආයි සිද්ධ වෙන්නේ කියන්නේ. ඒතර මේකට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මන් දන්නේ නැහැ. ජාතික ජනක බඩට පුළුවන්කමක් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශන දියා බලනොත් මේවා දියා බලනවා. හැබැයි එකක් තියෙනවා ඒගොල්ලෝ දැන් විමල් විරුවන් සමතු කරන සමහර ප්‍රශ්න ඒගොල්ලන් සම්බන්ධයෙන් ඒකie රාජ්‍ය නැහැ. අරෝ මේ මං කියන ඒවා ප්‍රතිශීලී. ඒවා හොඳ මං කියන ඒවා කරයිද නැද්ද කියන එක මම පිළිබඳ මට ගැටලුවක් තියෙනවා. හරිද? මට ඒවා පිළිබඳ ගැටලුවක් තියෙනවා. නමුත් එහෙම එතකොට බලය බෙදන්න එකඟ වීම ගැන බලයට සම්පූර්ණයෙන් මේ එකඟ වෙච්ච නැති ව්‍යාපාරයක් අර 1987 පළාත් සභාව ගැනකොට ඒකට විශාල රටේ කැරලි කොහලාල ඇතුළේ මිනිස්සු ඒකට පක්ෂ වැඩ කරන මිනිස්සු මරපු ව්‍යාපාරයක්. නමුත් අද වෙනකොට ඒගොල්ලෝ බලය බෙදන්න එක මං කියන්නේ මේක ඉතාම හොඳ එකක්. මේක ඇත්තද? ඇත්තටම ඒගොල්ලන්ගේ එහෙම පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඉතාම හොඳ එකක් මේක. ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් අද වර්ගවාදීන් නැවත උත්සාහ කරනවා මේ දැන් බලිවිරස පස්ස කරන්නේ මේක නිබන්වස පස්ස කරන්නේම ඒකie රාජ්‍ය කියන එක ජනතා මිතුරේ ප්‍රධාන පදනම. ඒතර ඒක අද මේ ජාතික ජන බලවේග ඉවස්ථාවේ නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඇල්ලලා තියෙනවා කියලා මං කියන්නේ ඒක හොඳයි. ඒක එහෙම වෙන්න ඕනේ. හැබැයි ඒක උනායේ කියලා අපිට ජනතා මිතුරේ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් නැත්නම් මේ රටේ කම්කරු ප්‍රති මහජනයාගේ ව්‍යාපාරයක් කියලා අපිට පිළිගන්න බෑ. මේ ඒක එහෙම වෙනවා නම් හොඳයි. ඒ දමගර ඒක අද එනකොට සමගි ජන බලවේගෙත් පිළිගන්නවා අනිලු පිළිගන්නවනේ. ඒ ඒ මේක නමුත් ජයපේ එතනට එන්න බැරුව සෑහෙන කාලයක් කෙකර බබාන හිටින් දැන් එතනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ජාතිවාදීන් මතු කරන මෙහෙමයි කියලා අපි ඒකට එකඟ නැහැ. නමුත් මං කියන්නේ ඒක හොඳයි. නමුත් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි ජයපිට මට කියන්න තියෙන්නේ. ඒ නිසා ලෝක පරිමාණව මේ ධනපති ක්‍රමයේ පෙරලාද මේ මෙපිට මේ රට කම්කරු ප්‍රීති මහජනයාට සහ මේ රටේ ලෝක මහජනයාට කිසිදු විමුක්තියක් හෝ කිසිදු අයිතිවාසිකමක් දිනා ගන්න බැහැ කියන එක තමයි දැන් ඔප්පුලා තියෙන. අපි දැක්කා ඊශ්‍රායෙල්දී එක ඊශ්‍රායෙල් පලස්තින යුද්ධයේ සම්පූර්ණම නේටෝ ඇතුළු සියලු අධිරාජ්‍යවාදී බලවේග පෙළ ගැහිලා තින්නේ මේ ඊශ්‍රායෙල්ට. අද පලස්තින දරුවෝ මරනවා.
දාස්කන මරවා. එතකොට තිබුණ මේ ඒවිට මානහිමික සංවිධාන හරි අපිගේ එක්සත් ජාතික සංවිධාන මානහිම ඇමිනිස්ට්‍රි ඇමිනිස්ට් ඉන්ටර්නැෂනල් එක මේ සියලු සංවිධාන අර නිකන් කොර වෙලා ඉන්නේ. ඇයි ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඇත්ත නිර්වත ඒගොල්ලන්ගේ ඇත්ත ඒ ව්‍යාපාරවල තිබ්බ පන්ති පදනම් අදිනකොට හෙළිදරව් වෙලා තියෙනවා. මොකද ඒවා බොරු ව්‍යාජ සංවිධාන කෙනෙක් ඔප්පු වෙලා තියෙනවා. අද අද ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා ඇමරිකාව කොමිට ඉස්රායිලත් එක්ක මේ ජන සංහාරක යුද්ධයට සහභාගී වෙන්න විවිධ ඒගොල්ලෝ වෙන රටවල් වල යුද්ධ වෙනකොට ඒවට මැදිහත් වුණා ඒවට බලපෑම් කරා. නමුත් අද වෙනකොට ඒගොල්ලන්ගේ රටවල් විසින් මෙහෙවනකොට ප්‍රධාන රටවල් ඇමරිකාව විසින් මෙහෙවනකොට ඒගොල්ලෝ නිරුත්තර වෙලා ඒගොල්ලෝ කර කියා ගන්න දෙයක් නැති බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම එකක්ම මේ සියලු සියලු සංවිධාන අවසානේ ගත්තාම මේ සිස්ටම් එකේම ඒගොල්ලන්ගේම ආරක්ෂක පද්ධතිය සංවිධාන හැටියට තමයි අපිට දකින්න වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේක පෙරලා දෙමිය යුතුයි. ඒ පෙරලා දෙමින් සඳහා කම්කරු පන්තිය ධනපති පන්තිය ස්වාධීන කළ සංවිධානය කරන්න ඕනේ. ඒ සඳහා ව්‍යාපාරයක් පක්ෂයක් අවශ්‍යයි. මම හිතන්නේ ඒක ඒ ඒ ඒක කළ හැකි වාම ව්‍යාපාරිකර විතරයි කියන්නේ.